ආදරයෙන් පිළිගන්නවා සියලු දෙනාම තරුවාලී ස්ටුඩියෝ channel එකට. ඉතින් ඔන්න වෙනදා වගේම අදත් අලුත්ම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එක ස්ට්‍රැටජි වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවේ. වීඩියෝ එක පටන් ගන්නකොටම කියන්නේ වීඩියෝ එක skip කරන්න නැතුව දිගටම බලන්න. ඉතින් ඔයාලට මේ විනාඩි කීපයක් මේ වීඩියෝ කන වේ කරන්න බැරුව ඒ තරම් හදිස්සි වෙලා ඔයාට මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න අමාරුයි. මොකද මේක ඉවසීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක කියන කරුණු කාරණා ගැන ටික දැනගන්න ගොඩක් වෙලාවට ඔයාලා කරන්නේ වීඩියෝ එකේ ස්කිප් කළා ස්ට්‍රැටජි කියලා දින් තැනට යවලා ඒක අහගෙන ඩග් ගාලා ගිහලා ට්‍රේඩ් දාන්න පටන් ගන්න එක. ඉතින් ඔයාට ඒ තරම්වත් ඉවසීමක් නැත්තම් මේ බයිනරි කියන ෆීල්ඩ් එකේ මේ ෆොරෙක්ස් මාකට් එක තුල ඔයාලට සාර්ථක වෙන්න බැරි එක් හේතුවක් විතරක් කියලා මම හිතනවා. අන්න ඒ හේතුව බයිනරි කියන ෆීල්ඩ් එකේ ඔයා යනවා නම් මේක ඉවසීම අතිශය වැදගත් වෙනවා. ඉවසීම නැති කෙනෙක්ට මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න ගොඩාක් අමාරුයි. එතකොට වෙනදා වගේම කියන්නේ මේ ස්ට්‍රැටජි කිසිම දෙයක් එකපාර රියල් මනි ඇප්ලයි කරන්න එපා. හොඳට डेमो अकाउंट की प्राक्टिस कर ला मम मे किया मिनट वाड़ा वाला मेक करगनेट मेक मेम करा खरी वाला इतकोट अन्नी अवस्था इक तो करगन मेक करा टाइम मेक मटी मे विलावट करा मेक मे स्ट्राटी वेट कर ये विलावल मगर මට කවුරු හරි කොහේ හරි වැරද්දක් කියලා තියෙනවා නම් ඉතින් ඒ දෙයින් වෙන්නේ ඔයාලා ලොස්ට් වෙන එක. ඉතින් මම ලංකාවේ කෙනෙක් විදිහට මම කැමති නැහැ එක රුපියලක්වත් වෙන රටකට නිකම්ම දිය වෙලා යන්න දෙන්න. ඉතින් ඒක තමයි මම දකින්නේ. ඉතින් මං ඒ නිසා ඒ වගේ වැරදි දැක්කොත් මං ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයාලත් යාළුවන්ට කියලා දෙන්න. මම ඒ channel වලට කවදාවත් බනින්නේ නෑ. සමහර වෙලාවල එයාලට කාලබලෙන්න මමගේ channel එකේ වුණත් මම සමහර ඇඩ් කරන වෙලාවට සමහර දේවල් මට අමතක වෙන්න පුළුවන් ඔයාලට කියන්න. ඉතින් ඒ වගේ වෙලාවක එහෙම දෙයක් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් comment එකක් දාලා කියන්න මේ වීඩියෝ එකේ මෙන්න මෙතන නිවැරදි වෙන්න ඕනේ කියලා. ඒක අනිවාර්යෙන්ම මම ඒ දේ මම වැරදි නම් අනිවාර්යෙන්ම නිවැරදි කරලා කියනවා ඔයාලට. ඉතින් ඒකයි මම මෙන්න මේකත් දැකපු දෙයක්. ඉතින් ඒකත් ඔයාලට කියලාම අපි වීඩියෝ එක ගැන කතා කරමු. මෙන්න මෙතන එයා එක්කෙනෙක් වීඩියෝ එක මම දැක්කා කියලා දෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගත්තොත් මෙන්න මේ ලාස්ට් ඩිජිට් ස්ටේටඩ් එක ගැන එයා කියලා දෙනවා. ඉතින් මේ ස්ටේටඩ් එක එයා කියනවා ඉදිරියට එන නම්බර්ස් ටික තමයි මේ පෙන්වන්නේ කියලා. ඉතින් ඒක ඇත්තම ලොකු වැරදි ආදර්ශයක්. ඉතින් වැරදි කාරණාවක්. මේක හැමදෙස්සම ඔයාලා මතක තියාගන්න මේ පෙන්වන්නේ මේ මෙන්න මේ අන්තිම මේ ඉලක්කම ඇහිලා දෙනවා මේ පහට කලින් ආපු නම්බර් 100. හරි ATX 100 ප්‍රතිචාරය තමයි මේ තියෙන්නේ. කොයි වෙලාවකත් එයාලා අපිට ඉස්සරහට එන්නේ මොකද්ද කියන එක ගැන අයිඩියා එකක් දෙන්නේ නැහැ. හරි එහෙමනම් ඔයාලා මෙහෙම හිතනවා නම් මෙන්න මේ වගේ අවස්ථාවක ඉතින් මේ ATX 100 තම 4යිනේ මේ දෙකේ වයින්නේ. එහෙම නැහැනේ ඔයාලා මේ වගේ වැඩ කරද්දි වහර තේරෙනවා මේක 0 වෙලා ගියත් ඒ වෙලාවට මේ ඉලක්කම් එනවා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ මේක ඔයාලා මතක තියාගන්න කවුරු කොහොම කියලා දුන්නත්. ඔයාලා මේව කරන්න මේකේ වෙන්නේ මේ අන්තිමට ඉලක්කමට කලින් ආපු ඉලක්කම් 100 ගේ ප්‍රතිශතය. කියන්නේ ඒ 100 න් 9 ඉලක්කම් කීයක ප්‍රතිශතයක් තියෙනවද, 9 ඉලක්කම් කීයක් ආවද, 8 ඉලක්කම් කීයක් ආවද, 7 ව කීයක් ආවද කියන එක තමයි මේ කැන්ඩල් ටිකෙන් පෙන්වන්නේ. ඉතින් මේක ඉස්සරහා ගැන නෙමෙයි පෙන්වන්නේ, අතීතය ගැන වර්තමානය ගැනත් නෙමෙයි අතීතය ගැන පෙන්වන්නේ. මීට කලින් මෙන්න මේ 8ට කලින් ආපු ඉලක්කම් 100 ගැන තමයි මේ අපිට පෙන්වන්නේ. මෙන්න මේ වගේ 100ක් ආවා, ඒ 100 න් එකේව මෙච්චරයි ආවේ, දෙකේව මෙච්චරයි ආවේ කියන තමයි
පෙන්වන්නේ. ඉතින් කවුරු හරි මේක කියලා දුන්නොත් ඔයාලා දැනගන්න මේකේ කතාව මෙන්න මේකයි කියලා. ඉතින් මම මට තව යාළුවෙක් කතා කරලා මට කමෙන්ට් කරලා අහලා තිබ්බා අයි account එක trace වෙන්න පුළුවන්ද කියලා. account එකක් trace වෙන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඒක වෙන්න හේතුවක් තියෙනවා. ඉතින් ඔයාලා හිතනවා නම් මේ ට්‍රේස් වෙන්නේ නැහැ කියලා account එකක්. ඒකත් වැරදි. අනිවාර්යයෙන්ම ට්‍රේස් වෙනවා. account එක ට්‍රේස් වෙන්න පුළුවන් ඔයාලා ඕව ප්‍රොෆිට් කරොත්. ඒ කියන්නේ ඔයාලා ඩොලර් 10ක් දාලා ඒ දවසටම ඩොලර් 20ක් 25ක් හොයුවොත් ඔයාගේ account එක අනිවාර්යයෙන්ම ට්‍රේස් වෙනවා. මොකද binary කියන ආයතනයේ ඔයාලට නිකන් සල්ලි දෙන්නේ නැහැ. ඉතින් ඔයා එයාලා කැමති ඔයාලා ලොකු ආයෝජනයක් එයාලත් එක්ක කරලා දිගු කාලීනව එයාලත් එක්ක රැඳිලා ඉන්නවා නම් ඔයා කෙටි කාලීනව ඩොලර් 10ක් වගේ account එකකට දාලා එයාලගේ account එකනොත් තව සල්ලි ටිකක් අරගෙන ඔයාලා අයින් වෙනවට එයාලා කැමති වෙන්නේ නැහැ. ඉතින් කිසිම ආයතනයක් එහෙම ඔයා නිකන් හිතලා බලන්න බැංකුවකට සල්ලි දාලා ඔයාලට බැංකුවෙන් ඔයා දැන් රුපියල් 1000ක් දානකොට ආයි බැංකුවෙන් රුපියල් 1000ක් දෙනවා නම් ඒ බැංකුව ඉදිරියට පවත්වාගෙන යන්න බෑ. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. ඉතින් එයාට පුළුවන් ඔයාගේ account එක ඒ බැංකුවේ තියලා ඔයාගේ account එකෙන් එයාලා යම්කිසි පොලි අනුපාතයක් කියන්නේ එයාලා ඔයා එක සල්ලි දාලා තිනවට යම්කිසි මුදලක් ඔයාලට ගෙවන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාගේ account එක ඒ විදිහට පවත්වාගෙන යන්න පුළුවන් කිසි අවුලක් නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ binary ආයතනය තුල වෙන්නේ. ඉතින් එයාලට එයාලට යම්කිසි මුදලක් ඔයාලා ඩිපොසිට් කරලා මේ ට්‍රේඩින් කරගෙන එයාලත් ඒ ගනුදෙනු කරගෙන ඔයා ඉන්නකොට ඔය යම්කිසි මුදලක් උපයාගත්තට එයාලා ඒ පස්සේ එළවන්නේ නැහැ. නමුත් ඔයා අසාමාන්‍ය විදිහට මුදල් උපයනවා නම් ඔයාව අනිවාර්යයෙන්ම account එක ට්‍රේස් කරන්න පුළුවන්. ඉතින් ඒක දැනගන්න. ඉතින් ඒ ට්‍රේස් කරනවා කියලා කියන්නේ මොකද binary කියන ආයතනය පටන් ගන්න තියෙන්නේ 2000 අවුරුද්දන්ට අවුරුදු 21ක් 22ක් වගේ කාලයක් ඉන්නේ දීර්ඝ කාලයක් මේ account මේ platform එක මේ ලෝක වෙනදතොලේ ගොඩක් ජනප්‍රිය තැනට ඇවිල්ලා තිනවා. ඉතින් එයාලා ඔයාලට කවදාවත් මේ වැරදි දෙයක් වෙන්නේ නැහැ. ඉතින් සමහර අය අදහස් දක්වනවා මේක දැන් එකම ටයිම් එකේ ඔය හරි දිහාවක කෙනෙකුයි දැන් ඔයා මේ වීඩියෝ එක බලන ඔයයි මමයි එකම වෙලාවක මේ මාකට් එක සින්තටික් ඉන්ඩිස් වෙන්න පුළුවන් නැත්තම් මේ ෆොරෙක්ස් මාකට් එක වෙන්න පුළුවන් මේක දාගෙන ඔන් කරලා තියාගත්තොත් ඒක ඔයාට පෙන්න ඉලක්කම තමයි මට පෙන්වන්නේ. කිසිම වෙනසක් නැහැ. ඒ ටයිම් එකට ඒ ඉලක්කම විතරයි එන්නේ. ඉතින් ඒ වගේ දෙයක් එයාලා කරන්නේ කවදාවත්. මොකද ඒ වගේ පිළිගත් ආයතනයක් එහෙම කරොත් එයාලට අනිවාර්යයෙන්ම මේක ස්පෑම් වෙලා කට්ටිය කම්ප්ලේන් කරලා මේව වහලා දාන්න වෙනවා. ඉතින් ඒ දේ කවදාවත් එයාලා කරන්නේ නැහැ. ඉතින් ඒක මම 100%ක් කියනවා. බයිනරි කියන ආයතනය එහෙම එක එක දැන් ඔයාට එක ට්‍රැක් එකක් මට තව ට්‍රැක් එකක් එහෙම කවදාවත් වෙන්නේ නැහැ. ඉතින් ඒකෙ වෙන්නේ ඔයාලට ඔයාලව ට්‍රේස් කරනවා කියලා කියන්නේ ඔයාලා මෙතන ඕවර් ප්‍රොෆිට් කරනකොට එයාලා බලනවා ඔයාලා ගොඩක් ප්‍රොෆිට් කරනවා වැඩි. එතකොට ඔයාව ලොස් කරන්න එයාලා කරන්නේ මේක ඇවිල්ලා සිස්ටම් එකක්. මේකේ හදන්නේ ඔයාලා ට්‍රේඩ් එකක් දානකොට ඔයාගේ ට්‍රේඩ් එක චුට්ටක් ප්‍රමාද කරනවා. තප්පර 10න් පංගුවක වගේ චූටි ඩිලේ එකක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයාව වැටෙන්නේ ඊළඟ නම්බරේට. මොකද ඔයා මවුස් එක ක්ලික් කරනකොටම ට්‍රේඩ් එක වැටෙන්නේ නැතුව චුට්ටක් පරක්කු වුණොත් අනිවාර්යයෙන්ම ඔයාගේ ට්‍රේඩ් එක ලොස් එකට යනවාමයි. ඉතින් ඒ නිසා තමයි මෙන්න මේ ටික් ට්‍රේඩින් වලදී ඔයාලා ට්‍රේස් කරන්න එයාලට ගොඩාක් පහසුයි. මොකද ඔයාලා මිනි ට්‍රේඩින් වගේ පාවිච්චි කරනවා නම් එහෙම කරන්න බෑ. එතකොට එයාලා ඔයා හරියටම මාකට් එක අඳුරගෙන ට්‍රේඩ් කරොත් ඔයා ප්‍රොෆිට් ගියත් එයාලට ලොකු දෙයක් කරන්න බෑ. මොකද මේ ටික් ට්‍රේඩින් වලදී තප්පරයකින් 10 පංගුවක් වගේ වෙනස් වුණොත් ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා ලොස් වෙනවා. ඒ නිසා තමයි ඒ දේවල් වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් අනිවාර්යයෙන්ම ටික් ට්‍රේඩින් වලදී තමයි මේ විදිහට ඔයාලා ට්‍රේස් කරන්න පුළුවන්. එයාලට chance එක වැඩියෙන් තියෙන්නේ. ඉතින් මිනි ට්‍රේඩින් කරන කෙනෙක්ට එහෙමම ලොකු දෙයක් වෙන්නේ නැහැ. නමුත් එයාලා වුණත් ඔයාලා ලොස් කරන්න කියන්නේ එයාලා ඔයාලගේ ප්‍රොෆිට් එක හැමදෙස්සෙම ඔයාගේ CR account එක ඒකේ ට්‍රැක් කරලා තියෙන්නේ. ඉතින් ඔයාගේ CR account එක ඔන්න රටා ප්‍රොෆිට් කරනවා නම් එයාලා ඒකට සිස්ටම් එක හදලා තින්නේ. අපි හිතමු ඩොලර් 10ක් දාලා දවසට ඩොලර් 100ක් විතර මේ ඩොලර් 10ක් දාලා ඩොලර් 5ක් 6ක්
සබ්මිට් කරනවා නම් ඉතින් ඔයාලගේ account එක අනිවාර්යයෙන්ම එයාලා highlight වෙනවා මොකද මෙයා overprofit කරනවා කියලා. ඉතින් ඔයාලට ඩොලර් 100ක් දාලා ඩොලර් 4-5ක් හොයාගත්තට එයාලට highlight වෙන්නේ නැහැ. ඔයා මොකද එතනින් ගන්න චූටි ලාභයක් නිසා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ trading field එක ඉස්සරහට යන්න නම් 100ක තියෙන account එකක් නම් ඩොලර් 4-5ක් හොයලා ඔයාගේ capital එක up කරගන්න ඩොලර් 1000කට 1500කට විතර capital එක ගෙනාවොත් ඔයාට දවසකට එක ට්‍රේඩ් එකකට එතකොට ඔයාට limit එක විදිහට ඩොලර් 10ක් ඩොලර් 40ක් විතර සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන්න පුළුවන් දවසකට. එතකොට ඔයාව ට්‍රේඩ් වෙන්නේ නැහැ. මොකද එයාලට දැනෙන්නේ නැහැ වාගේ තියෙන capital එකත් එක්ක ඔයා profit කරනවා කියලා. ඉතින් ඒ දේ තමයි කරන්න පුළුවන්. ඉතින් ඒ තැනට යන්න ඔයාලා ගොඩක් ඉවසීමෙන් වැඩ කරගෙන යන්න ගිහිල්ලා මේ දේවල් කරන්න. ඉතින් account එකක් ට්‍රේස් වෙන්නේ නැහැ කියලා කවදාවත් හිතන්න එපා. account එකක් ට්‍රේස් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් ට්‍රේස් වෙනවා කියන්නේ ඔයාලට අසාධාරණ විදිහට ඒ සිස්ටම් එක වෙනස් කරන එක නෙමෙයි. ඒක කවදාවත් බයිනරි කියන ආයතනය තුල එහෙම දේවල් වෙන්නේ නැහැ. එහෙම දේවල් වෙනවා නම් මෙච්චර කාලයක් යාලට මේ ප්ලැට්ෆෝම් එක පවත්වාගෙන යන්නත් බෑ. ඉතින් ඒ නිසා එහෙම හිතන්න එපා. ඔයාව ට්‍රේස් වෙන්නේ අන්නර වගේ හේතු කාරණා නිසා මිසක් ඔයාව විශේෂයෙන්ම වෙනම වාට් සිස්ටම් එකක් වෙනම ට්‍රැක් එකක් දීලා තවගෙනට තව වෙනම ට්‍රැක් එකක් දීලා එහෙම දේවල් වෙන්නේ නැහැ. එහෙම කවදාවත් කරන්නෙත් නැහැ. ඉතින් අර වගේ හේතු වලින් තමයි ඔයාව ලොස් කරන්නේ. එයාලා චූටි ප්‍රමාණයක් වාගේ ට්‍රේඩ් එක එක්ක ස්ලෝ කරනවා නැත්නම් පාස් කරනවා එහෙම කරපුවම ඔයාව ඉස්සරහ නම්බරේට පිටිපස්ස නම්බරේට දාන ඔයා අර ඇඩ් කරන නම්බරේට අනිවාර්යයෙන්ම වැටෙන්නේ නැතුව යනවා. ඉතින් ඒක තමයි වෙන්නේ. ඒ නිසා ඒව ගැන දැනගෙන මේ ෆීල්ඩ් එකේ වැඩ කරගෙන ඉන්න කියලා කියනවා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. අද වීඩියෝ එකේ මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා. හරි මම දැන් ඉන්නේ බයිනරි ප්ලැට්ෆෝම් එකේ. ඉතින් මේකේ මේ කියන මේ ස්ට්‍රැටජි එක ඔයාට මේ ෆොරෙක්ස් මාකට් එකකට ඕනනම් යූස් කරන්න පුළුවන්. ඉතින් මම ඒක නැතත් මම සාමාන්‍යයෙන් විදියට මෙන්න මේ මාකට් එකක් මොකක් හරි අපි මේ ඕන මාකට් එකක පුළුවන් මේක ට්‍රේඩ් කරන්න. ඉතින් අපි මෙතන රයිස් ඇන්ඩ් ෆෝල් වන් තමයි යන්නේ. ඉතින් අපි මේකේ අද ඔයාලට කියලා දෙන්න යන්නේ මිනි ට්‍රේඩින්. ඉතින් යාළුවෝ ගොඩක් මට කියලා තිබ්බා මිනි ට්‍රේඩින් ගැන වීඩියෝ එකක් කියන්න කියලා. ඉතින් අපි ඔන්න පළවෙනි වතාවට මගේ channel එකේ mini trading videos පටන් ගත්තා. මේ පටන් ගන්න පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔන්න මම මෙතන මිනිත්තු 5ක් වගේ තමයි මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් ඔයාලා කැමති stake එකක් තියාගන්න. ඉතින් මෙන්න මෙතන ඔයාලා සාමාන්‍යයෙන් මේ ටික් එක දාලා තියාගන්න. මේ ටික් එක දාන්නේ ඔයා මොනවාරි price එකකට දැන් මෙන්න මේ ගානට ඔයා මේකේ trade එකක් දානකොට මේක උඩට ගිහිල්ලා නැවත මේ ගානට ආවොත් ඒ කියන්නේ ඔයා පටන් ගන්න තැනටම නැවත ආවොත් ඔයා මේක ඔන් කරලා තිබ්බේ නැත්නම් ඒක අනිවාර්යයෙන්ම ලොස් එකක් විදිහට ගන්නෙ. මොකද මේක allow equal කියන එක ඔයා ඔන් කරලා තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයාට එයාලා win එක දෙනවා. ඉතින් ඒ නිසා මේක අනිවාර්යයෙන්ම දාලා තියාගන්න. ඉතින් මේකට අපි ඔයාලට බලන්න පුළුවන් මෙතනින් chart මේ trading view එක බලන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතන chart එකෙන් ඔයාලට මේක කියලා දෙනවා. ඔයාලට කැමති යූස් කරන්න පුළුවන්. මෙතන අපි පුංචි ඉන්ඩිකේටර්ස් දෙකක් භාවිතා කරනවා මේ සම්බන්ධව. අපි මේකේ ID කියන්නේ මේ මාකට් එකේ බිහේවියර් ගැන පුංචි හැසිරීමක් ගන්න. ඉතින් මේකේ සාමාන්‍ය මිනිත් ට්‍රේඩින් කරනකොට අපි ටික් ට්‍රේඩින් වගේ නෙමෙයි මෙන්න මේ වගේ කැන්ඩල් ස්ටික් පැටර්න් ගැන යම් කිසි ප්‍රමාණයක් දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට දැනගන්න කියන්නේ මේමයි. මේක ගැන වෙනම පාඩම් ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ කැනල් සික්කයක් මේ වගේ කැනල් සික්කයක් හැදෙන්නේ කොහොමද මේ ගැන ලොකු කතාවක් තියෙනවා. ඉතින් ඒක මම මේ වීඩියෝ කෙරෙහි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ඉතින් සාමාන්‍යයෙන් අපි මෙතන ඉන්ඩිකේටර්ස් දෙකක් අපි යූස් කරනවා. මේකේ එක ඉන්ඩිකේටරයක් අපි මෙතනින් ගමු. EMA exposure and moving average. හරි EMA කියලා ගහලා මෙන්න මේක වදා ගන්න. මේකේ පීරියඩ් එක විදියට පීරියඩ් එක 50ක් විතර දාගන්න. ඉතින් ඔයාලට මෙන්න මේක ගැනත් මම කියන්න ඕනේ. මේක සමහර අය දන්නේ නැහැ මං හිතන්නේ. දන්නවා ඇති දන්න අය ඇති. නොදන්න අය වෙනුවෙන් තමයි මේ කියන්නේ. ඉතින් මෙතන කලර් එකක් දාලා මේකේ මේ පීරියඩ් එක කියලා කියන්නේ මෙන්න මෙතන ගන්න. දැන් මේ අපි මූවින් ඇවරේජ් එකක් ගන්න. ඒ කියන්නේ මේ මාකට් එක මොන පැත්තටද මූව් වෙන්නේ කියලා ඇවරේජ් එකක් විදිහට ගන්න. ඉතින් මේ කැඩල් එකක් මෙන්න
මෙන්න මෙතන මේ මේ 50 100 150 මේක යහට අඩු කරන්නේ වැඩි කරන්නේ මේ ෆීඩ් එක කියන්නේ මේ කැනල් වල තියෙන කැනල් බිම කියන්නේ මේකට ගන්න අපි කියමු මේ කැනල් එකක් 10යි කියලා මේ කැනල් එක 12යි මේක 15යි ඊමෙම ගත්තොත් මේ කැනල් වල එකතුව බෙදලා ඒකේ ඇවරේජ් එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් වා මොන හරි ලැබැට් කරල එකක් කරොත් ඒකේ අපි අවස්ථා කීපයක් අරගෙන ඒකේ ඇවරේජ් එක ගන්න අන්න ඒ වගේ තමයි මේකේ වෙන්නේ ඉතින් මෙතන ඩොලර් මේ මේ 50ක් කියලා දාලා තියෙන මෙන්න මේ වගේ ටික් 50ක ටික් 50ක් මේ මේක දිගට එන 1 මිනිත් ටික් 50ක් එකතු කරලා ඒකේ ඇවරේජ් එක ගන්න අපි කියමු ටික් 50ක් ගත්තා කියලා ඒකේ ඍණ කීයක් තියුම් රතු කීයක් තියුනද කොළ කීයක් තියුනද අන්න ඒ වගේ අරගෙන මේකේ අප් එකක්ද ඩවුන් එකක්ද තිබ්බේ කියලා බලලා ඒකේ ඇවරේජ් එකක් විදිහට තමයි මේ ලයින් එක ගහලා දෙන්නේ ඉතින් ඔයාලට මේක 20ට ගේන්න පුළුවන් 20ට ගත්තාම මේ හැසිරීම පෙන්වන්නේ මෙන්න මෙහෙම මේ කැනල් ගියේ විදිය තමයි කියන්නේ මේක අඩු වෙන මේක වැඩි වෙන මේක ටිකක් මෙහෙම කියන්නේ අර මාකට් එක දීර්ඝ කාලීනව ගමන් කරපු විදිය ඇවරේජ් එකක් විදිහට පෙන්වනවා ඉතින් සාමාන්‍යයෙන් අපි 50ට වගේ දාලා මේ ඇවරේජ් එක අදා ගන්නවා ඉතින් ඔන්න මෙන්න මේ වගේ තමයි හැසිරීම තියෙන්නේ ඉතින් දැන් ඔයා මේකේ අර නෝමල් විදිහට 25ට වගේ දාගත්තා නම් මේක මේ වගේ හැසිරීම පෙන්වනවා මේ මෙහෙම මේ වහලා යනවා ඉතින් දැන් මේකේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකද ඩවුන් ට්‍රෙන්ඩ් එකද කියන එක තමයි අපි මේකෙන් බලාගන්නේ ඉතින් ඔන්න වලට දැන් ඊට පස්සේ අපි මෙතනින් තව ඉන්ඩිකේටර් එකක් යොස් කරනවා ඉතින් මේක මම හිතන්නේ වල යොස් කරන එකදී මීට ගලේ මෙතන ගහන්න ENG ENG ඉතින් engulfing pattern හරි මෙන්න මේක තමයි මෙන්න මේ ඔයාලා ගන්න ඕන ඉන්ඩිකේටර් මේකේ මෙන්න මේ වගේ කතාවක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ යාලා අපිට සාමාන්‍යයෙන් ඔයාලා කැන්ඩල්ස්ටික් ගැන ඉගෙන ගන්නවා නම් එතකොට එන්නේ ඒකේ කියලා දෙනවා මේ engulfing ඊට පස්සේ hammer ඊට පස්සේ hanging man මේ වගේ එක එක කැන්ඩල්ස්ටික් රටාවක් කියන්නේ මෙහෙම කැන්ඩල්ස්ටික් රටාවක් හැදිලා මේ තව එකක් එක බද්ධ වෙච්ච වෙනම ඔයාට දැනෙන්නේ නැති එක පාට මේක වගේ මේ දාලා තිබ්බ ඉන්ඩිකේටර්ස් එක ඔක්කොම අයින් වුණා මේක නිකන් රීස්ටාර්ට් වුණා ඉතින් ඔයා හිතනවාද මොකක්ද මේ උනේ කියලා ඉතින් මේකත් මේ දෙහිත් ඔයාලට කියන්න ලැබිච්ච එක අවස්ථාව ගැන මම සතුටුයි ඔයාලට මේ වගේ ඕනතරම් අවස්ථා ලැබිලා ඇති ඉතින් මේ ගැන කියනවා නම් ඉතින් මගේ අර ස්ට්‍රැටජි එක චුට්ටක් තියෙනවා මම මේ ගැන චුට්ටක් කියන්නම් මේවයි මේකෙ වෙන්නේ ඒ වගේ දෙයක් වෙනවා කියන්නේ මේක සාමාන්‍යයෙන් මේ සින්තටික් ඉන්ඩිසිස් කියන්නේ එයා මේ බයිනරි කියන ආයතනය මැනුවලි හදපු මේ මාකට් එකක් මේක. ඉතින් මේකේ එයාලගේ තියෙනවා එක එක ට්‍රැක්. අපි කියමු දැන් අපි සින්දුවක් දානකොට තියෙනවනේ එක සින්දුවක් ගන්න. ඊට පස්සේ තව සින්දුවක් ගන්නවා. ඉතින් ඒ වගේ දැන් මෙයාලා මේ ට්‍රැක් එක කරගෙන යද්දී දැන් අපි මේ ට්‍රැක් එකට අපි හදාගන්න සිස්ටම් එක. දැන් අපි කියමු ඔන්න දැන් ඔයාලට මේක ගොඩක් වැදගත්. ඒ මොකද දැන් ඔයාලට මම කියලා දෙනවා ස්ට්‍රැටජි එක. ස්ට්‍රැටජි එක මම මෙන්න මේ දැන් එදි කලින් ට්‍රැක් එක කියන්නේ මේලා ට්‍රැක් එක මාරු කරා. ඒක තමයි මේ උනේ. හරි. මේක මම හිතනවා. ඒ සමාල්ට මම කියන දේ වැරදි වෙන්න පුළුවන්. ඉතින් එහෙම වැරදි නම් කියන්න මට මේ දේවල් වෙලා දෙන්න නිසා මම කියන්නේ දැන් ඔයාට මේ දේ අනිවාර්යෙන් වෙලා ඇති. මොකද මෙයාට වෙලා නැති වෙන්නේ තියන්නේ. මේ වගේ අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් ඒක වුණාම වෙන්නේ ඔයා දැන් මීට කලින් අපි කියමු ඔයා දැන් මේක දාන්න කලින් නම් මම ඔයාලට මේක පැහැදිලි කර කර හිටියි. නමුත් ඔයා ට්‍රේඩ් කර කර හිටියා කියන්නේ ට්‍රේඩ් කර කර ඉන්නකොට ඔයා දැන් අපි කියමු මම ඔයාලට මොන හරි ට්‍රේඩ් එකක් කියලා දෙනවා මෙන්න මේ විදිහට කරන්න කියලා. ඒක දාලා ඔයා ට්‍රේඩ් කර කර ඉන්නකොට මේ වගේ ට්‍රැක් එක මාරු වෙනවා. ඒක ඔයාලට ආය නැවත ආය ඉන්ඩිකේටර්ස් එක දාගන්න. ඔයා ඒ වගේ වුණොත් ආය මේක ට්‍රේඩ් කරන්න එපා. මොකද මේකෙ වෙන්නේ ඒ ට්‍රැක් එක මාරු වෙනවා. එතකොට මම ඔයාලට මේ කියලා දෙන ස්ට්‍රැටජි එක තියෙන ට්‍රැක් එක. හරිද? ඒ ට්‍රැක් එකේ මේ ස්ට්‍රැටජි පාවිච්චි කරාම අනිවාර්යයෙන්ම මේක ගන්න පුළුවන්. ඒ කියන්නේ වින් කරන්න පුළුවන්. ඉතින් දැන් ඔයා ඒ ස්ට්‍රැටජි එක මේ ට්‍රැක් එකේදී යූස් කරොත් සමහරට ඔයාලා ලොස් වෙන්න පුළුවන්. අන්න ඒක තමයි වෙන්නේ සමහරලාට ඔයාලා ඔය මට කියන්නේ මම මේක කරන්න ගියා මේක ලොස් වුණා කියලා. ඉතින් අන්න ඒ වගේ තමයි මේ ට්‍රැක් අනිවාර්යෙන් දවසට කිපතාව මාරු වෙනවා. ඉතින් ඔයාලට මේක අහුවෙලා ඇති. අනිවාර්යෙන්ම. ඉතින් මං හිතනවා මේක එහෙම වෙන්න ඕනේ කියලා. ඉතින් මේක වැරදි නම් එහෙම කවුරු හරි මීට වඩා අධ්‍යයනය කරනවා නම් එකක්වත් පැහැදිලි කරන්න මේක මම මේ සම්බන්ධව මම මේ හිතපු කාරණාව තමයි කිව්වේ මේක සමාහයට හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් නමුත් ඔයාලට මේ අදහස ඇති
මොකද මට මේක සෙට් වෙලා තිනවා මම මේ වගේ ට්‍රේඩ් කර කර ඉන්නකොට මේ වගේ ට්‍රැක් එක මාරු වෙනාට පස්සේ ඊළඟට දාන ගොඩක් ඒවා ලොස්ට් එකට ගිහිලා තිනවා ඉතින් ඒ නිසා තමයි මට මේක අත්දැකීමක් විදිහට මට මේක දැනුණා දැන්න තිනවා දැකපු දේ තමයි මම ඔන්න කිව්වේ හරි ඔන්න ඒකත් අමතර කාරණාවක් විදිහට දැනගන්න වෙනවා ඉතින් මේ ගැන තමයි මම කතා කරගෙන හිටියේ ඉතින් මේකේ වෙන්නේ मेतन मे कैंडलस्टिक पैटर्न गाइना वाला तीन अदर मे हेमर इवागे हैंगिंग बैन इट पे एनगोलफिंग पैटर्न मेला कैंडल कैंडल अतपाट कैंडल कैंडल मेन मेके मागट मेट वी मुखदीन कारण ऐडिया मेन मे पैटर्न गाँव अगर दिन ඉතින් එන්නේ ඒ දේ තමයි මේ ඉන්ඩිකේටර් එක යාලා වාට කියලා දීලා තියෙනවා. ඉතින් මේ එන්ගුල්ෆින් පැටර්න් එකක් මේ බූලිස් එන්ගුල්ෆින් එකකුයි බයයිස් එන්ගුල්ෆින් එකකුයි වැඩ කරන විදිය ගැන තමයි මේ කියලා තියෙන්නේ. ඉතින් මේ වගේ මාකට් එක ඩවුන් වෙලා එනකොට මේ රතු පාට එකක් හැදිලා ඊට පස්සේ කොළ පාට එකක් මේ වගේ හැදෙනකොට ඉතින් එතකොට අපි කියනවා බූලිස් එන්ගුල්ෆින් එකක් හැදුණා කියලා. ඉතින් ඊට පස්සේ මාකට් එක අප් වෙනවා කියලා තමයි එයාලා කියන්නේ බූලිස් වෙනවා කියන්නේ. इंडिकेटर මේකේ මාකට් එක ඉහළ යන යනවාද පහළ යන යනවාද කියලා මේක දාගත්තා. ඔන්න බලන්න. ඔන්න දැන් මේක අපි චූට්ටක් මේක ලොකු කරගත්තොත් ඔන්න පෙන්වලා තිනවා මෙයාලා මේ එන්ගුල්ෆින් එකක් තියෙන තැන්. ඉතින් මේ වගේ මේ EB කියලා තියෙන එන්ගුල්ෆින් කියන එක. ඉතින් මේ රතු පාටින් දාලා තින්නේ මේ එන්ගුල්ෆින් එක කියන්නේ එයා මේ මාකට් එක පහළට යයි කියන. හරි. එතකොට මේ නිල් පාටින් වගේ පෙන්වලා මේ මාකට් එක ඉහළට යයි කියන. අපි යාදෙන හැම සිග්නල් එකටම රේට් දාන්නේ නැහැ. අපි ඒ නිසා තමයි මෙන්න මෙතන මේ අපි දාගත්තේ මේ මාකට් එකේ බිහේවි එක මොන වගේ පැත්තකටද මේ වෙලාවේ තියෙන්නේ කියලා දැනගන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් දැන් මේ වගේ එකකට මේ වගේ එන්ගුල්ෆින් එකකට අපි ට්‍රේඩ් කරත් මේ වගේ එන්ගුල්ෆින් එකකට අපි ට්‍රේඩ් කරන්නේ නැහැ. මොකද මේ වෙලාවේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකට යන හින්දා ඉතින් මේක අනිවාර්යෙන් වරදිනවා. මොකද එයා දෙන්නේ මේ කැන්ඩල්ස්ටික් පැටර්න් එක තමයි අපිට පේන්නේ. එයා දන්නේ නැහැ මේ මාකට් එක මේ විලාවේ අප් වෙනවද ඩවුන් වෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් ඒක දැනගන්න තමයි අපි මේ මූවින් ඇවරේජ් එක දාගන්නේ. ඉතින් එතකොට අපිට පුළුවන් මේ මාකට් එක අප් වෙන වෙලාවක අපි කොයි වෙලාවකත් එන්ගුල්ෆින් පැටර්න් එක අපිට පෙන්වුවට මේක ඩවුන් වෙනවා කියලා අපි ඒක දාන්නේ නැහැ. මොකද එයා මේ කැන්ඩල්ස්ටික් එකේ එයාට දීලා තියෙන ක්‍රමෙත් එක්ක තමයි එයා අපිට පෙන්වන්නේ මේක මෙහෙමයි කියලා. ඉතින් ඒ නිසා අපි ඒක භාවිතා කරන්නේ නැහැ. ඉතින් දැන් මේ වගේ අවස්ථාවක නම් ඔයාව ඒ වගේ තැනකදී අහු වෙන්න පුළුවන්. මොකද එයා මෙතනත් පෙන්නනවා මේ මාකට් එක එන්ගුල්ෆින් එක කියන්නේ මේක ඉහළ යනවා කියන එක තමයි එයා පෙන්නන්නේ මෙතන මේ කියන මේකත් එක්ක. නමුත් මේ මාකට් එක පොඩ්ඩක් ඉහළ ගිහිල්ලා තියෙනවා. නමුත් ඉන් පස්සේ මෙතනින් ඩවුන් වෙලා තියෙනවා මාකට් එක. ඉතින් මේ වගේ අවස්ථාවක් නම් ඔයා සාමාන්‍යයෙන් ලොස්ට් වෙන්න පුළුවන්. ඉතින් මේකේ 100%ක් හරි ඒ වගේ සමහර තැන් තියෙනවා. ඉතින් ඒක ඔයා මේකේ ගන්නකොට හැමතිස්සෙම මේ වගේ එන්ගුල්ෆින් එකක් එනකොට ඔයා දැනගන්න ඕනේ මාකට් එක සාමාන්‍යයෙන් අපි ඔයා දන්නවා ඇති මේ ඇනලිස්ටික් වෙන් කරනවා නම් මේකේ තියෙනවා සපෝට් ලයින් එකක් ඒ වගේම රෙසිස්ටන්ස් ලයින් එකක් කියලා ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අපි සපෝට් ලයින් එකක් ගැන කිව්වොත් මෙන්න මේ වගේ තැනක් තමයි මේ සපෝට් ලයින් එකක් කියන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මෙන්න මේ වගේ අපි මෙතන ලයින් එකක් දාගත්තා.
मुलिमेन रिजिस्टर अद मेतना मेक सामान्य रिजिस्टर लाइन तीन मेक सपोर्ट लाइन वेडगलो इत मे बल मेन मेतन मे मे उड़ी मे लाइन के हेपीला पास मार्ट डाउन तीन इवे अवस्था एक रिजिस्टर लाइन अक्की मे अवस्था मेल मे मेतन मे मे तन व्यधिला मेक नवत पाले हावी तीन पास आयु मेतन व्यधिला मे मे व्यधि व्यधि व्यधिला तीन इट पास मे मार्ट मे मे लाइन ब्रेक नवत पाले तीन इधे मे मार्ट ब्रेक मेक सामान्युद सपोर्ट लाइन सह रिजिस्टर लाइन बैठकल तीन इतनी मेन मे योग अवस्था मेक मे मूडील मेतन व्यधिला पल्ले आया मेतन व्यधि नवत मेकिस्तव सपोर्ट लाइन मेक बैठक इधं अन्नी वगे सपोर्ट लाइन पलला सामान्य मेन मे वगे वस्ताव मेन मे वगे वस्ताव मेतन एनगोल पिंड कपन मे तीन मेन मे वगे एनगोल पिंड कटे मेतन एनगोल तुन हतरा कैदा तीन ये मार्ट मे कड़ा नील गील तीन गिट मे मार्ट पाल आनावा इधिंग अभी मेतन दान ट्रेन दिख मिनी पहा दहाय पहालो विस इवागे प्रमाण बड़ी दाल त्याग तिबुना अनिवार्य मेक मेन मे ती अभी तेकाय दिखाई तुनाय हतराय पहाय हयाय हताय अटाय मिनी दहाय दुलाकट वगे मेक दमना अनिवार्य मेक मीन करना मेक मिनी पहाकट वगे दाल तिपना इवागे अवस्था तीन मे मेके नमूत मेके वाट मे अवस्था मगर तीन अवस्था मेक गुडिया पुड़वा इधिंग मेक हुद इसी मुद्दे बला बलला मेक ट्रेड दम ट्रेड दाने वाणी मारे वाले पेन्न इधे मेक दिनट मेक पड़ने का अभी बलम वेन मे इला मेट की दाल कुमार अभी ट्रेड दाल अरे मोड मागट मेवल मारकल इध मेतन मागट मे मागटे इनकूल आस्था पेन मेन मेतन पेन तीन मे मागट डाउन विधावक मेन मेतन इनकूल पेन तीन कई तुनाई हतराय बाय मेक दमना अरे मागट वगे दमना मेक पीन करना ये वगे मेन मेतन पेन तीन मे मागट बहाल विधावे इन गुल पड़ने का पेन तीन मेकन तव पहाल मेला तव तव पहाल नम मेतनी मे मागटेला दीन इवागे टर्निंग इवागे अलागे ट्रेड कर ट्रेड इन वाड़ा मेक वाला हीतला पूर्वा ट्रेड इन वाले तपरे तपर दिखा तुनक हतरक पाक वगे तम अभी ट्रेड कर इवागे अवस्था सैनिंग नतीवेन पूर्वांगट वाड़ा मे मिनी ट्रेडिंग एत्र सामान्य मेक वृद्ध की मेकिन देखना ट्रेड दिन दस गुड़ाई वाला अकाउंट की बैलेंस इतावर त्यागन मेकना मेके अभी हेमदीसमें हेम विलाको एंट्री पाइंट मार्केट दिखा तुन मारकन ताम एंट्री पाइंट कम वाला मिगता इवागे हिंदा इवागे अवस्था आईनपूट वाल कलबल इव सीम इन इव सीम तम मे बान करे मे मिथन में पेन तीन इवागे मेक पल्ले मिथन तेन पेन इतने पल्ले मेतनी पेन मेतनी मार्केट हिगील नमूट पास बागुला विंटू बाग तीग वगे लेकिन मेन करना पल्ले गीला मे वगे वस्ताव मेन मेहा पेन मेतन एन पेन मे मार्केट रेंज तीन आवक अभी हेले पाले अनुकने अभी मे वगे मार्केट पुट पाले अनुदा उन्होंने मागट मेवीला इंकल पेना मागट पालटे अने दाना मे मेक
පහලට යනවා කියලා ඒ කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකට යනවා කියලා. ඉතින් අපි බලමු මේ මේක වැඩ කරයිද නැත්නම් මේක අප් ට්‍රෙන්ඩ් එකට යයිද එහෙම කියලා බලමු. මාකට් එකේ තත්ත්වය මොනවද කියලා. මොකද මාකට් එක මෙයා පෙන්වන්නේ නම් EP කියලා එන්නේ පෙන්වන්නේ මේක අප් වෙනවා කියලා. ඉතින් මාකට් එක මේ වෙලාවේ පහල යන නිසා මම මේ ට්‍රේඩ් එක ගත්තේ ඩවුන් වෙයි කියලා හිතාගෙන. බලමු මාකට් එක අප් වෙන සීන් එකක් තියෙන්නේ බලමු. නැවතාරයක් ආවා මේකේ එන්ගුල්ෆින් එකක්. ඒ කියන්නේ එක පහලට යනවා කියලා තමයි ආවේ. බලමු මාකට් එක මේ වෙලාවේ පොඩ රේන්ජ් වෙන කතන්දරයක් පේන්නේ. අපි බලමු මේ අපේ ට්‍රේඩ් එක වින් කරයිද නැද්ද. එහෙම කියලා ඉතින් හොඳ එන්ට්‍රි පොයින්ට් එකක් තාම හම්බුනේ නැහැ. මේ ඔයාලට මේ එකක් දාලා පෙන්නන්න ඕන නිසා මේ ට්‍රයි එක දෙන්නේ. මේක මේ වගේ එන්ට්‍රි පොයින්ට් එක මම කවදාවත් ට්‍රේඩ් එකක් ගන්නේ නැහැ. ඉතින් ඕනත් දැනගන්න මේ වගේ මේ රේන්ජ් වෙන වෙලාවක එන්ට්‍රි පොයින්ට් එකක් ගන්න ඉපා. ඉතින් මාකට් එක ගිහිනව පහල වෙන වෙලාවක් බලන්න. සමහරට මේ ට්‍රේඩ් එක ලොස් වෙන්න පුළුවන්. ඒක හරියටම කියන්න බෑ. මේ වෙලාවේ මාකට් එක මේ එකම විදියකට රේන්ජ් වී තමයි යන්නේ. මේ මෙතන එන්ගුල්ෆින් එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා. මේ හැමතැනම එන්ගුල්ෆින් පෙන්වනවා. ඒ දේ නිසා මේ වෙලාවේ මාකට් එක ගැන අපිට හරියට අයිඩියාවක් ගන්න බෑ. මේ ගිහලා ඇයිද පහලේද කියලා. ඒ නිසා මේ ට්‍රේඩ් එක හදිසියට ලොස් වුණොත් ඔයාලා ට්‍රේඩ් දාන්න එපා. මේ වගේ අවස්ථාවක ඔයාලට මම ට්‍රේඩ් දානවා. මේක පොඩ්ඩක් ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. දැන් ඔයාලා මේකේ මට නිකන් දාපු ට්‍රේඩ් එක නිකන් අවුල් වගේ නම් වැඩි හරියන්නේ නැහැ වගේ වාර දැනෙනවා නම් මෙන්න මේ වගේ අවස්ථාවක දෙනවා. මේක සුට්ටක් හරි මේක පල්ලෙහාට ආවට පස්සේ මාකට් එකෙන් මේක සේල් කරලා දාන්න. එතකොට ඔයාලට වෙන්නේ මේ වගේ චූටි ලාභයක් හම්බ වෙනවා. නැත්තම් ඔයාලට යන ගාණ වුණත් ටිකක් අඩු වෙනවා. වාඩුවට යන ටික ඔයාලට අඩු කරලා දාන්න පුළුවන්. දැන් මේක යන දෙකයි මේකයි 75ක් යනකොට දැන් මේ 10ක් ගාලා ඕපන් කරපු ට්‍රේඩ් එක මෙන්න මේ ගානේ මම ක්ලෝස් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ වැඩක් වුණා නම් වැඩි අවුල් වගේ නම් ඒක කරගන්න එහෙම කළා මේ ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න. මම මේක ඉතින් තියා තිනවා මේක අයින් වෙන්නේ නැහැ. මේ වෙලාව ට්‍රේඩ් කරන්න එච්චරම සුදුසු නැහැ. ඉතින් මේ වෙලාවේ මාකට් එක මම මේ දැම්මේ මේ මාකට් එක පහලට යන හින්දායි මේක දැම්මේ. මාකට් එක ඉහළටත් යනවා පහළටත් යනවා. මේ විදිහට රේන්ජ් එනවා වගේ පේන්නේ මාකට් එක. ඉතින් අපි බලමු අපේ ට්‍රේඩ් එක වින් කරයිද ක්ලෝස් වෙයිද කියලා. ඉතින් වාඩ මේ වගේ අවස්ථාවක් උනත් මේක සෙල් කරලා අයින් වෙන්න පුළුවන්. එතකොට වාඩ මේ ලාභය හම්බ වෙනවා. එච්චරයි හම්බ වෙන්නේ. ඉතින් ඒත් ඔයාලට පාඩු නැහැ. මොකද ඔයාලා ලොස් වෙලා යනවට වඩා මේක ආපයි මේක කරනවා නම් අර මේ ට්‍රේඩ් එක දැන් ඉතින් වින් එකට යනවා පේන හැටියට. ඒක අවුලක් නැහැ. ඉතින් නමුත් මේ වගේ අවදානම් තැනක ට්‍රේඩ් එකක් ගන්න එපා. ඉතින් මේ ඔයාලට ට්‍රේඩ් එකක් දාලා පෙන්වන්න ඕන නිසායි මම මේ එක ගත්තේ. ඉතින් එහෙම කරන්න එපා. ඔයාලා හොඳ එන්ට්‍රි පොයින්ට් එකක් එනකන් ඉවසීමෙන් කරන්න. ඉවසීමෙන් තමයි දැන් තීම හම්බෙන්නේ අනිවාර්යයෙන්ම. ඉතින් මේ බයිනරි එකේ ඉවසීම පුරුදු වෙන්න. සමහරවිට මේ ස්ට්‍රැටජි කියලා දෙනකොටම ගොඩක් කට්ටිය අයින් වෙලා තියෙනවා. ඉතින් අවසානයට නිකන් බලපගෙන ඉන්න ඔයාට ඉවසීම ටිකක් හරි තියෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මොකද මේකේ ඉවසීම තමයි අත්‍යවශ්‍ය. නැත්තම් මේ බයිනරි ෆීල්ඩ් එකේ වලට ගොඩ යන්න අමාරුයි. හරි නයිට්‍රේට් එක අපි වින් කරනවා. රයිට් අපි ට්‍රේඩ් එක වින් කරා. ඉතින් මේ විදිහට තමයි ඔයාලා ට්‍රේඩ් කරන්න. ඉතින් හැමතිස්සෙම ට්‍රේඩ් කරන්න කලින් අර මම කියපු සපෝට් ලයින් රෙජිස්ටර් ලයින් බලන්න. ඒව මොනවාරි තියෙනවා නම් ඒ වගේ අවස්ථාවක එන්ගුල්ෆින් එකක් ආවොත් ඒක සමහරවිට ඉහළට යනවා කියලා මේ නිල් පාටින් පෙන්නුවත් ඒක ඔයාලට තේරෙනවා නම් ඒ වෙලාවේ මාකට් එකේ තියෙන මාකට් බිහේවි එකත් එක මේක පාරට යයි කියලා. දැන් අර මම ගත්තා වගේ එන්ට්‍රිය ගන්න බය නැතුව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි ඉතින් ඒක බලලා වල ට්‍රේඩින් කරගෙන වැරඩික් කරගන්න කියලා කියන ගමන් එන ගිහින් එන්න ඔයාලට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.